adai gathering ibat karana pakat hari kadinja besan hari mon hari halu roll hari ona ekka apita minit palaya sitawa ganna puluwa itin oyala balagen inna man kohomada de de karaganne kiyala me deeni utalana haluwa itin me halu roll ta me first ekak puro ganna hati thamai dan kiyala den yanne oyala hondin balagen inda me deenne matu pita pasoi කොහොරයි කර 10යි එකතු කරගත්තු මිශ්‍රණය ඉතින් මේකට මම වැලි සුවල්පයක් එකතු කර ගන්නවා මේ තියෙන හොඳ වැලි නෙමෙයි මේ තමයි හොදගෙන අවිල රැදිච්ච වැලි මේ වැලි සුවල්පයක් මෙන්න මෙහෙම එකතු කර ගන්න මොකද 9 මිරිස් පැලේ කැමති සහැල්ලු පසක් තියෙනවා මොදේ මූල මණ්ඩලේ විහිදලා යන සහැල්ලු පසක් තියෙනවා තමයි 9 මිරිස් පැලේ කැමති ඉතින් මෙන්න මේ ආකාරයට මොදේ මේ කලම කරගන්න ඕන ඉතින් හාලු රෝ ඔයාලා ගන්නකොට කිලෝ 5 ගන්න එපා කිලෝ 10 වගේ බල්ලා ගන්න කිලෝ 10 වගේ බල්ලා අරගෙන ඉන්නේ මේ ආකාරයට පැකට් එක පහලට නමා ගන්න ඔන්න ඔය ආකාරයට නමාගෙන අපි සකසා ගත්ත පස් මිශ්‍රණේ මේ තුලට දාන්න මෙන්න මේ ආකාරයට කෝපයක් අරගෙන මේ ටික දාලා හොඳින් තද කරගෙන මඩි හරිය තව පස්සෙම පුරව ගන්න ඕන ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ වල වාණිජව කරන ආකාරයත් කියලා දීලා තියෙනවා මේ සෑම ගෙදරකම 9 මිරිස් පැල 5ක් 6ක් විතර ගන්න එයාලට කියලා දෙන්නේ මොකද වාණිජව කරද්දී අපිට අපි හාල් බෑග් එක යොදා ගන්න අපිට හාල් බෑග් ගොඩක් හොයා ගන්නත් අමාරුයි ඒ නිසා අපි කළු පැකට් එකයි යොදා ගන්න දැන් මෙන්න මේ ආකාරයට මේක රවුම් කර ගන්න ඕන පහලට හරි මම දැන් ඔයාලට මේක පැලේ සිටව ගන්න ආකාරය කියලා දෙන්නම් ඉතින් මේ මම සකසාගත්තු බදුන් ටික ඔයාලට වෙලද වලින් 9 මිරිස් පැල ගන්න පුළුවන් නැත්නම් ඔයාලට වෙලද වලින් 9 මිරිස් කරල් ගෙනල්ලා ඉන්නු කරල් ගෙනල්ලා පැල කරගන්න හැටි මම කලින් වීඩියෝ එක ඔයාලට කියලා දීලා තියෙනවා මේ එහෙම පැල කරගත්තු පැල තියෙන්නේ ඉතින් මේක පස් කුට්ටියත් එක්ක අරගෙන මේක චුට්ටක් හාරන්න ඕන මේක වලට හරියට පේන්නේ නැතිද මම මේක පෙන්වන්න මෙන්න මෙහෙම ටිකක් හාරලා මේකේ කඳ පසට යට වෙන්න හොඳ නැහැ කඳ පසට යට නොවෙන්න මෙන්න මේ ආකාරයට පැලේ සිටව ගන්න ඕන කඳ පසට යට වුණාම ඔයාලට වෙන දේ මම ඔයාලට කියලා දෙන්න මේ ටික මම මෙන්න මේ ආකාරයට සිටව ගන්නවා මම මේ ප්‍රේට් වල මම මේ දෙවෙනි පාරටත් පැල දාගත්තේ. ඔයාලට වෙලද වලින් ප්‍රේට් ගත්තොත් ඔයාලට ගොඩක් සැරයක් පැල දා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පැල අපි ගන්න නැහැ. මේ හරි ඒ කියන්නේ පරාගණයේ වෙද්දී වෙනත් ප්‍රභේදයක් සෑදුණු බීජ මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හොඳින් පොලේ රවුමට හැදිච්ච පැල තමයි අපි ගන්න ඕන. මේ වගේ පැල ඉතින් අපි අයින් කරනවා. ඒ පැල වැඩක් නැහැ.
තමයි තව පැල ටිකක් තියෙනවා මම ඒක හිටවල වලට පෙන්නන්න. එන්න මම කලින් පොට්ටල හිටවගෙන ඉතුරු වෙච්ච පැල ටික. ඉතින් මෙන්න මේ ආකාරයට චූටි වලස් සාදලා මම මේක පස් කුට්ටිය පිටින් මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. ආකාරයට කඳ යටට කඳ පසර යට නොවෙන්න ඔන්න ඔය ආකාරයට අපි හිතව ගන්න. මෙතන මම තා පැලයක් ඉඳව ගන්න මේක පැලේ ගලවද්දි පස් කුට්ටිය මෙමෙච්චි ඉඳා. ඉතින් මේ ප්ලේට් එක අය ගන්න පැල නැහැ. මේ මේ පැල සේරම ගලවලා අයින් කරන්න තියෙන පැල. මේ පැල නිරෝගීව හැදිච්ච පැල වුණාට හැඩේ වෙනස්. සාමාන්‍යයෙන් 9 මිලිස් ගන්න කොලේ ඔන්න ඔය ආකාරයට තමයි හැදෙන්නේ. ඉතින් මේක ප්‍රභේදය වෙනස් වුණාම මෙන්න මේ ආකාරයට හැදෙනවා. පරාගණයේදී සිදුවෙන දෙයක් ඒක. ඉතින් මේ පැල අපි අයින් කරනවා. තව පැල දෙක තුනක් මම අරන් එන්නම්. ඉතින් මේ හිටපු පැලේ මූල පද්ධතිය පස් වලින් වෙන් වෙච්චින්න මම ඒක තව පැලයක් හිටව ගන්නවා. ඔන්න ඔය ආකාරයට. ඉතින් මේ දෙකේම පැල හතර ඉතරයි. දැන් හාල් මල්ලෙත් මම පැලයක් හිටව ගන්නවා. මෙන්න මේ ආකාරයට මේ පස් කුට්ටිය පිටින් මම අරගෙන ඔන්න ඔහොම තියලා කඳ පසර යට නොවෙන්න ඔන්න ඔය ආකාරයට සිටව ගන්න ඕන. දැන් මේක ජල සම්පාදනය කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ ආකාරයට පැලි සිටවගෙන හොඳින් ජල සම්පාදනය කරගන්න ඕන. ඉතින් මේ පැකට් වල සාදා ගන්නවා වගේම ඔයාලට හාල් මල්ලේ සැලේ සිටව ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඔයාලට මේක වලින් සල්ලි දීලා පැකට් ගන්න ඕනේ නැහැ. ඒක තමයි ඉස්සන විදිහ තමයි හාල් මල්ලු. ඉතින් මේ ආකාරයට ඔයාලට ගෙදර පැල 10ක් විතර හිටව ගත්තොත් ඔයාලගේ 9 මිලි කියලාද වලින් ගන්න ඕනේ නැහැ. ඉතින් අදට වීඩියෝ එක අවසානයි. ඔයාලට දැන් ලබා ගන්න කියලා මම හිතනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනවා.